ගත්තොත් අපි 10 11 ICT විෂය තමයි මම හරහා Apex online අධ්‍යාපන ආයතනය සමග Apex ආයතනය කරන්නේ. අපි ගොඩක් වෙලාවට ළමයි සම්පූර්ණ online පන්තියකට සම්බන්ධ වුණා, physical පන්තියකට සම්බන්ධවත් ළමයාගේ සම්පූර්ණ A to Z අධ්‍යාපන රටාව තමයි බලන්නේ ICT විෂයත් එක්ක. අපි evaluation center එක හරහා අපි සම්පූර්ණ ළමයාගේ මේ මාස දෙකෙන් දෙකට වගේ ගැම්මින් කාලය තුළ evaluate කිරීම කරනවා. ළමයාට පන්තියට එන්න බැරි වුණොත් එයාට පුළුවන් අපේ video එක බලන්න පුළුවන්, recording එක බලන්න පුළුවන්. ඒ වගේම material store එකේ අපි ඔක්කොම tools materials ඔක්කොම දානවා. තැපෑලෙන් අපි ඒගොල්ලන්ට යමින් කරනවා. ඒ විදිහට අවුරුදු දෙකක් පුරාවට සම්පූර්ණ දරුවගේ අධ්‍යාපනය වර්ධනය වෙන විදිහට 10 11 ICT විෂය වර්ධනය වෙන විදිහට තමයි අපි ප්‍රතිස්ථාන සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් වසර ගණනාවක් තිස්සේ අපේ ප්‍රතිඵල බැලුවොත් එහෙම අපි විපඩවිය ඒ වගේම FX වෙන්න අපේ විපඩවිය හරහා අපේ ප්‍රතිඵල හැම තිස්සෙම දෙනවා. හැම අවුරුද්දකම අපි ඒ දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ විභාග අංකත් එක්ක ප්‍රතිඵලය හැම තිස්සෙම ළමයින්ට දෙමව්පියන්ට ඉදිරිපත් කරනවා. FX online හරහා කොළඹ, නුවර, ගම්පහ, කුරුණෑගල, ගාල්ලම අතර ආදී වශයෙන් ලංකාව පුරා දෙන විවිධ දිස්ත්‍රික්කවල දරුවන් සම්බන්ධ කරගෙන Apex online හරහා ඉගෙනගත්තු දරුවන් ටික, ඒ වගේම Apex අධ්‍යාපන ආයතන හරහා ඉගෙනගත්තු දරුවන් ලංකාවේ ICT විෂයෙන් අංක එකට ගණන්ලා තිනවා කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. 10 පන්ති ජනවාරි මාසෙන් පටන් ගත්තට පස්සේ 11 පන්තියේ අවසාන මාස 3 දක්වාම තියරි ටික උගන්වන ඉවර වෙලා යතර ඉවර කිරීම ඔක්කොම ටික කළා. ඊට පස්සේ අවසාන මාස 3 පේපර් සාකච්ඡා කරනවා. දවසකට පේපර්ස් එක දෙක ගන්න සාකච්ඡා කරලා අන්තිමට ලොකු සෙමිනා දෙකක් කරනවා. ඒ සෙමිනා දෙකේදී ප්‍රශ්න 500ක් කරනවා. අන්න ඒ තුලින් ලකුණු අඩු මට්ටමින් දරුවන් පවා අවසානයේදී රිවිෂන් ක්‍රියාවලියත් එක්ක ඒ සාමර්ථ්‍යයක් කරගෙන ඉන්න එක තමයි අපේ ප්‍රධානතම තේමාව වෙන්නේ. බැලුවත් එහෙම එක ගොඩක් පුළුල් ප්‍රශ්නයක්. ඒකට සරලවම උත්තරයක් දෙනවා නම් අපි අද තාක්ෂණයක් එක්ක නැතුව ගමනක් කවදාවත් ඉදිරියට යෑමක් කරන්න බෑ. තාක්ෂණයෙන් තොර ගමනක් නැහැ. ඒ නිසා ICT තොරතුරු හා සංවිධාන තාක්ෂණ විෂයත් එක්ක ඕනෑම සිසුවෙකුට අද අනාගත ලෝකේ ජය ගන්න මාවත් ගොඩක් තියෙනවා. බලන්න ඕනම ශාස්ත්‍රයකට ICT වලින් ඇප්ලිකේෂන් එකක් දීලා ඒ ශාස්ත්‍රයේ තියෙන වේගවත් බව, කාර්යක්ෂමතාවය, නිරවද්‍යතාවය වැඩි කරලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයේද, ඒ කියන්නේ හෙල්ත් පැත්තද, ඉංජිනේරින් පැත්තද, එඩුකේෂන් පැත්තද, ටෙලිකොමියුනිකේෂන්, ට්‍රැවලින් ඔය ඕනම ශාස්ත්‍රයක් ගත්තොත් මේ හැම දෙයකටම අපි ඇප්ලිකේෂන් එකක් ICT හරහා ලබා දීලා ඒ ක්‍රියාවලිය වේගවත් කරන නිසා හැම ශාස්ත්‍රයකම අද ICT පැත්තේ රැකියාව අවස්ථාව. ඔබ දන්නවා විශ්වවිද්‍යාල උපාධි ගත්තොත්, පෞද්ගලික අංශ උපාධි ගත්තොත්, විදේශ රැකියාවන් ගත්තොත්, ලංකාවට විදේශ විනිමය කියන අවස්ථාවන් ගත්තොත් වැඩිම අවස්ථා ගන්නක් තියෙන්නේ තොරතුරු තාක්ෂණය ICT කම්පියුටර් ෆීල්ඩ් එකේ බව අපි කවුරුත් දන්න රහසක්.